Hi everyone. ඔන්න අද දවසේ hello ladies එකේ who knows well segment එකට තමයි මම ඇවිල්ලා තියෙන්නේ තනියම නෙවෙයි මගේ නංගිත් එක්ක නංගි සුවිනි මට ඉන්නේ එක නංගි කෙනයි ඉතින් අපි බලමු අපි දෙන්නගෙන් කවුද හොඳටම අපි ගැන දන්නේ කියලා ඊට කලින් hello ladies YouTube channel එක subscribe කරන්න ඒ වගේම bell icon එක click කරන්න අපි බලමු දැන් කවුද අපි දෙන්නගෙන් හොඳටම දන්නේ කියලා උපන් දිනේ මතකද දෙන්නගේ උපන් දිනේ මතකයි මෙයාගේ උපන් දිනය 1995 ජනවාරි 7 වර මතකද 1987 දෙසැම්බර් 19 දෙන්නගෙන් වැඩිම දඟ කවුද වැඩිම දඟ කවුද ඔයා නේද මං හිතනවා මම දඟයි මෙයා දඟයි මෙයාගේ දඟකම තියෙන ටිකක් එක්තරා මෙයා යාළුවොත් එක්ක ඉන්නකොට ටිකක් වැඩිපුර දඟයි කියලා හිතනවා හැබැයි බැලුවම මේකල දන්නවා මම රෑට් ඇවිදින්නවත් නෑ ගෙදර ඇතුලේ. දැන් අපිත් ඉවරයි. නංගිගේ අකමැතිම දේ මොකක්ද? නංගිගේ අකමැතිම දේ ගොඩක් නිදියනවා. ඒ කියන්නේ එයා සමහරලාට පොඩි වැඩක් කළා සමහරට ගෙදර වැඩ එයා කියන්නේ වැඩ කරනවා කියලා හැම වෙලාවෙම. මේ වුණාට එයාට තිනව දවල්ට එක පාටම මම දකින්න නිදියනවා. ඉතින් මට ඒ දවල්ට නිදින පුරුද්ද හරි අඩුයි. මං අපේ අම්මලා ගෙදර ගියත් එහෙම යන්නේ දැන් හරි අඩුවෙන්. එහෙම ගියොත් තමයි පොඩ්ඩක් ඒගොල්ලෝ ඉන්න නිසා එහෙම හාන්සි වෙන්නේ. මෙයා ටිකක් නිදිනව වැඩි. ඒකට තමයි මම අකමැතිම. මං හොඳට වැඩ කරලා යනකොට මෙයා නිදි. අක්කගේ අකමැතිම දේ මොකද්ද? මම අක්කගේ අකමැතිම දේ ඇත්තටම තරහ යන එක තමයි. එයා නැත්තම් හරිම හොඳයි. මාර විදියට අපි පවුල කියන විදියට තරහ යන්නේ නැහැ. දැන් බලන් අය බලන් ඉන්න අය හිතන විදිහට මාර විදියට තමයි මං ඉන්නේ. නෑ නෑ සෝඩා නෑ සෝඩා බෝතලේ වෙන මං තරහ යන ගොඩක් වෙලාවට මම එළියේ ඉන්න ඇත්ත එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. තරහ ගියොත් තරහ යන්නේ ගෙදර. ගෙදර ඉන්න ඇත්ත එක අන්නේ ඒක තමයි වැරද්ද. තරහ ගියාන් පස්සේ අම්මෝ ඊටස් අපිටින් එයාට නිවෙනකන් අපි ළඟට යන්නේ ඊට පස්සේ මොකද ඒ ටක් ගාලා නිවෙනවනේ. ආ ඉවරුනාම තමයි ගිහිල්ලා කතා කරන්නේ. දෙන්නගෙන් වැඩියෙන්ම බැනුම් අහලා තියෙන්නේ කවුද? මං හිතන්නේ අක්කා කියලා මොකද මගේ අක්කගේ අතර තියෙන ගැප් එකත් එක්ක අක්කා බැනුම් අහන ඔයාට මෙච්චර තේරිලා තේත් ඔයා නංගිත් එක්ක රණ්ඩු වෙනවා කියලා මං හිතන්නේ අක්කා තමයි බැනුම් අහන්නේ කියලා. ඔව් ගෙදරින් වැඩියෙන් ඒ කියන්නේ ඒකට විතරක් නෙවෙයි අනිත් දේවල් වලට හැම දෙයකම මේ වැඩි පුර බැනුම් අහන්නේ මම පොඩි කාලේ ඉඳලා මෙයාගේ පැත්තේ තමයි ගෙදර හැමෝම ගන්නේ ගොඩක් වෙලාවට හැම දෙයකම මම බැනුම් අහනවා. එහෙම අම්මගේ නේද? ඔව් අම්මා ආදරේ මෙයාට. ඒකේ කතා කරන්නේ. ඒක ගන්න අපි දෙන්නා සමසේ වේදාගෙන සතුටින් ඉන්නවා. ඒක අපි දෙන්නටම ඉෂුව එකක් නෑ ගාන. අද වෙනතුරු අක්කට අහු නොවුණු කියපු නැති හොර වැඩි මොකද්ද? හොර ගුවාව. අක්ක නෑ අක්කට අහු නොවුණු. අක්කට අහු වෙච්ච දේවල් තියෙනවා. මට කියලා නැති දේවල් තියෙනවද? තියෙනවා. කියලා නැති දේවල්. කියලා නැති දෙයකට
මං හිතන්නේ තියන්නේ මං මගේ හස්බන්ඩ් එක්ක මේ යුනිවර්සිටි යන කාලේ හොර ඒක කිව්වා ඔයා මට. ඒක කිව්වා නේද? මං ඒක තමයි ඔයාලට නොකියන්න දෙන්නේ නැහැ නේද? සමහරවිට මෙයා ගොඩාක් හොර වැඩ කරපු කෙනෙක්. ගොඩාක් කරපු කෙනෙක්. ඒක කොහොමද අහුණානේ? ඒ ඔක්කොම හොර වැඩ මං තමයි අල්ලගන්නේ. කරලා ගෙදරට මම කරන්නේ අල්ලලා දෙනවා. ඉතින් මේ මෙයා ඒ කාලේ කරපු හොර වැඩ ගොඩක් තියෙනවා. හැබැයි අපි දෙන්නා එක වයසක් පැනනහම අපි දෙන්නමත් මැරි කරලා වුණාන් පස්සේ මෙයා ඔය දැන් ඉන්නකොට කියනවා අක්කා මං වාට කිව්වේ නැහැ කියලා දැන් ඒ හොර වැඩ ටික ඔක්කොම කියලා තියෙන්නේ මට ගොඩක් ඒක. අපි දැන් ගොඩක් ෂෙයා කරගන්නවා මේ හොර කියලා හරියට. ඒ දැන්. ඔව්. ඉස්සර නැහැ. ඔයා අම්මට හපන් මේකල කිව්වේ නැත්තේ. අම්මා හොඳයි. ආදරේ ගැන මොකද හිතන්නේ? ආදරේ විවිධාකාරයි. විවිධ ආදරයක් තියෙනවා. එකක් ඉතින් පවුලෙන් ලැබෙන ආදරය තමයි පළවෙනි ආදරය අපිට ලැබෙන. ඉතින් ඒක අම්මා තාත්තා මෙයා. ඒ ආදරය මට තාමත් ඒ වගේමයි. මොකද මට මගේ මොන ආදරය කරන්නත් කලින් තාමත් මම මගේ පවුලට දැඩි ලෙස ආදරය කරන කෙනෙක්. මගේ සහෝදරීටත් ඒ වගේ. ඊට පස්සේ ඉතින් මට ලැබෙනවා මම දැන් ආදරය කරන්නේ මගේ හස්බන්ඩ්ට. ඉතින් ආදරය දැනෙනවා මගේ බබාලගෙන් ලැබෙන ආදරය. ඒකයි මම කිව්වා ආදර විවිධාකාරයි. ආදරය ගොඩක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මට මගේ ආදරය කරන රසික රසිකාවියන් උත් ලැබෙන ආදරේ ඒක තවත් විදියක්. ඉතින් ආදරේ සුන්දරයි. ආදරේ ඕනේ අපිට ජීවත් වෙන්න. අක්ක ස්කින් එක ලස්සනට තියාගන්න මොනවද කරන්නේ? එයාගේ ඉතින් ඒක ඇත්තටම හැමෝම නොදන්න දෙයක් නෙවෙයි, හැමෝම දන්න දෙයක්. එයාගේ ඔෆ් මාක්ස් තමයි යාගේ තියෙන ඇත්තම රහස. ඔෆ් මාක්ස් අවුරුදු ගානක් පුරාවටම පාවිච්චි කරන ඉතින් ඒකේ අත් දැකලා තියෙනවා. ඉතින් මම පාවිච්චි කරන නිෂ්පාදන භාගයක් හොරකම් කරලා ගන්න මේගොල්ලෝ තමයි. ඉතින් ගොඩක් වෙලාවට ඔෆ් මාක්ස් වලට කැමතියි. මොකද එහි නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් ස්වභාවික අන්තර්ගතයක් තියෙන නිසා ඒ වගේම අවුරුදු ගානක් පාවිච්චි කරත් කිසිදු අපිට ඇත්තටම සයිඩ් ඉෆෙක්ට් එකක් නැහැ. ඉතින් මං වගේම මෙයත් ආසයි කොහොමඩත් ඒ වගේ දේවල් වලට. ඉතින් නේ මගේව හොරකම් කරලත් ගන්නවා මේගොල්ලෝ. ඔය දෙන්න සම්බන්ධ වුණ ෆනීම සිද්ධිය මොකද්ද? මං හිතන්නේ මේ කාසිට් එක ගන්නවද කියලා. ඔව් ඒක තමයි නෑනේ. මේ අපි දෙන්නගේ අතර ගොඩාක් ජීවිතේ දේවල් තියෙනවා. මොකද අපි දෙන්න හරියට ජීවිතේ එකටමයි ඉන්නේ. يعني අපි දෙන්නයි අපි දෙන්නගේ හස්බන්ඩ්ලා අපි හතර දෙනාම හරි එකතුයි. ඉතින් ෆනී සිද්ධියකට තියෙනවා නම් තියෙන අපි ඉස්කෝලේ යන කාලේ සිද්ධියක් තියෙනවා. ඒ තමයි නංගි මට වඩා වුරුදු 7ක් බාලයිනේ ඒක අපි කිව්වනේ. මේ අය මාවයි ඉස්කෝලේ ගිහිල්ලා බස්සන්නේ අපේ අම්මා. ඉතින් දැන් අපේ තිබ්බ පුරුද්දක් අම්මා ඩ්‍රයිව් කරන් යන්නේ ඉස්සරහා සීට් එකේ ඉඳගන්නේ පොඩි රණ්ඩුවක් තිබ්බා. ඉතින් දැන් මෙයා මමයි යන්න යනකොට හෙන්න රණ්ඩුවක් ඇදගෙන අම්මටත් ඒක හරිම කරදරයක් වුණා. ඊට පස්සේ එක දවසක් අපේ නංගිව හොයනකොට අම්මා කොණ්ඩෙ ගොතන්න මෙයා ඇඳුම අඳින්නත් කලින් පෙටිකෝට් එක පිටින් ගිහිල්ලා කායිකේ නැගලා ඉස්සරහා සීට් එකේ ඉඳගෙන ඉන්නවා. ඔතන අපි ඇඳලත් නැහැ උදේ 6ට විතර. ඊපස්සේ අම්මා ගිහිල්ලා තොක්කක් කැල්ල කණවිර කරලා අරගෙන ඊපස්සේ දැන් මෙයා ඒ වගේ දවස් ගාණක් පුරාවටම බාගෙන ඉඳගෙන සමහර සපත්තු දෙක උස්සන් ගිහලා සොක්ස් දාලා සපත්තු දෙක දාගන්නවා කරගෙන මේ ඉස්සරහා සීට් එක නැති වෙයි කියලා මං ඇවිල්ලා ඉඳගන්නේ කියලා. ඊට පස්සේ අපි දෙන දවස් බෙදාගත්තා. ඊට පස්සේ අම්මාට මේක හරි වදයක් වුණා. ඊට පස්සේ අම්මා ඉතින් බෙදුවා සවුන්දා. මෙයාට අඟහරුවද මට බදාද මෙයාට හිම කියලා අපේ දවස් 7 බෙදුවා. ඊට පස්සේ මෙයාත් අවුරුදු 7ක් වැඩි මල් කියලා නැහැ මෙයා ඔක්කොම වඩවට්ටු වෙනවා. ආ සීට් එක කියන්නේ මේ අම්මත් එක්ක ඉස්සරහ යන එක මම මොන ළමයා වුණත් ඒක අපි පොඩි කාලේදී ඒ පොඩි ආසාව. ඊට පස්සේ ඉතින් දැන් එහෙම කවුද නගින්නේ කියලා වොත් දැන් මෙයා නිකම්ම මට සීට් එක දීලා පස්සේ නගිනවා. ඒක ඉතින් කාලේ මේකත් එක තමයි. ආ තව ඒ වගේම තමයි අපි දෙන්නගේ පොඩි කාලේ සිද්ධි තමයි ෆනී සිද්ධි වලට තියෙන්නේ නේ. ඒක තමයි ලොකුම සිද්ධි. ආයි මට තව එකක් මතකයි. අපි දෙන්න ඒ පිටිපස්සේ අම්මයි තාත්තයි දෙන්නම යනකොට අපි දෙන්න රණ්ඩු කරන්න තු පිටිපස්සෙන් යනවා. එතකොට මේ අපි දෙන්න ලොකු රණ්ඩුවක් ගියා. රණ්ඩුවක් යනකොට අම්මයි දැන් අම්මා නවත්තන්න කිව්වා. අපි ඇහුවෙම නැහැ. ඊට පස්සේ මේ අපේ අම්මා පිටිපස්සේ හැරිලා අපි දෙන්නට දෙකක් දෙන්න යනකොට අපේ අම්මගේ අත නූරට ගිහිල්ලා අපේ අම්මගේ අත ඇතුලෙන් ටිෂු එකකින් ලිවර්ලා අම්මට බෑන්ඩේජ් කරගෙන ඉන්න උනා. එච්චරකට යට මේ උනා. ඊට පස්සේ දැන් ඉස්කෝලට ගන්න එන්න අපේ අම්මනේ. ඊට පස්සේ දැන් ඉස්කෝලේ බලන් ඉන්නකොට ආන්ටිලා සෙට් එකක් එක්ක ඔන්න අපේ අම්මත් බලාගෙන ඉන්නවා. ඒතර අපි දෙන්නම ළඟට ඇවිල්ලි ඉවරලා දැන් අම්මා අතපැදගෙන ඉන්නවා. අපි හැමෝම ආන්ටි ඇහුවද අයිය ආන්ටි අතට මේ අම්මගේ මොකද උනේ කියලා මොනා කරන්න කියලා දුනේ කියලා අපි දෙන්නා කියනවා. අපේ අම්මා දැන් ඔරෝගෙන ඉන්න අපි ඒත් අන ආන්ටි ඇහුවද ආන්ටි මොකද්ද උනේ කියලා අතට කියලා අපි දෙන්න කියනවා. අම්මා ඊට පස්සේ වාහනේ නැගලා හොඳටම බයිනෝ ඇයි අනේ කිව්වක දැන්. එතකොට අර කියන්නේ නැවන අපි දෙන්නට ගහන්න ගිහිල්ලා අතට මේ උනේ කියලා. ඔව් ඒ වගේ තමයි ලොකු වෙලක් තියෙනවා සිද්ධි ගොඩක්. සමහර ඒවා නම් දැන් මතක නැහැ. දැන් අර පොඩි කාලේ සිද්ධි දෙකක් කිව්වේ ඒක නිකන් හරි සුන්දරයි මතක් කරගන්න.
අක්ක කන්න කැමති මොනවද කියලා දන්නවද? මෙයා ශ්‍රී ලංකන් ලව ගොඩක්. ආයි ඉන්දියන් කන්න කැමති ආයි සුෂි කන්න කැමති. මෙයා ශ්‍රී ලංකන් ලව කියන්නේ ඔව් ශ්‍රී ලංකන් වාසය මන් තායි කන්න කැමති. ගොඩක් මම ශ්‍රී ලංකන් රයිස් කන්න කැමති. මම පොඩි කාලේ ඉඳන් මොනවද ඔයගේ ෆේවරිට් කියලා හුදු ඉන්දියන් තමයි පොඩි කාලේ ඉඳන් කලින් කාලෙට. ඊට පස්සේ මට ශ්‍රී ලංකන් ආසතු වෙයි. කියන්නේ හොඳට කරි දෙන්න ඕනි මට. බත් එක කන්න. එකයි ඊට පස්සේ ඉතින් ඔය ජපනීස් ඒවට තාය රස හැබැයි මොන මම කෑම ගොඩක් එක දැක්ක ශ්‍රී ලංකන් දැක්කොත් මං කන්නේ නංගි කන්න කැමති මොනවද කියලා දන්නවද? ඔවා කන්න කැමති චයිනීස් ශ්‍රී ලංකන් ශ්‍රී ලංකන් චයිනීස් ඔව් චයිනීස් ශ්‍රී ලංකන් උතු අර්ථි මං වගේ තමයි කාර තියෙන්නේ නේද චයිනීස් කන්න කැමති ජපනීස් කන්න කැමති පස්සේ ඔව් චයිනීස් තමයි මං හිතන්නේ වැඩියෙන්ම කැමති මං දන්නවා අක්කගේ හොබි එක මොකද්ද කියලා දන්නවද? දැන් නම් මට හොබි එකකට වෙලාවකුත් නැහැ. මට හිතනවා ඔයා Netflix බලන. ඉස්සර මොකද්ද මගේ හොබි? ඉස්සර මුද්දරේක තිබුණා. ඒ ස්කූල් පොඩි කාලේ. ඊට පස්සේ මම ගොඩාක් musical instruments සින්දු කියන එක හිටියා. දැන් මට හිතනවා Netflix බලනවා කියලා. Netflix උත් බලන්න හම්බෙන්නේ. හම්බෙයි ඒක තමයි. දැන් ඔයා මම ඒක තමයි පටන් ගත්තේ. ඔයා දැන් හරි busy. නංගිගේ හොබි එක මොකක්ද කියලා දන්නවද? මෙයාගේ හොබි එක ටීවී බලන ෆෝන් එක අරගෙන පැය ගාණක් ෆෝන් එකේ මෙම් කර කර ඉන්නවා. අපිත් එක්ක කතා කරන්නේත් නැහැ. TikTok බලනවා, Netflix ආ මෙයා හරි කැප්ටන් මේ මූවිස් බලන. Netflix තමයි මෙයාගේ හොබි එක මේ ඒ කියන්නේ නිදා ගන්න ඔන්න ඔය දෙක මෙයාට ෆ්‍රී ටයිම් එකක් වුණොත් ඔය දෙක තමයි තියෙන්නේ. අතීතයට යන්න තියෙනවා නේද? දෙන්න කැමතිම මොන වගේ කාලෙට යන්නද? ආ මම යන කාලේ ඉස්කෝලේ යන කාලේ. ඉස්කෝලේ යන කාලේ. මම හරි මාසෙ ඉස්කෝලේ යන කාලේ. මම දන්නවද? ඉතින් මගේ මම නේ කිව්වද ඔයාලට වාගේ? ආ මම නේ මගේ කවන්න කිව්වේ. වාගේ වෙන්නේ. අමතක නම අමතක. මම කැමති ඉස්කෝලේ යන කාලෙට ඒ වගේම මම කැමති මම සුපර්ස්ටාර් තරගයට සහභාගී වෙච්ච ඒ අවදි ඒ අවුරුද්දටත් මම ගොඩාක් කැමති මොකද මගේ ජීවිතේ කන පිට පෙරළුණා මොකද මියුසික් කියන එක මම පොඩි කාලේ ඉඳලා ආසාවෙන් හිටියා හැබැයි පොපියුලර් වෙන්න සිංගර් කෙනෙක් වෙන්න කියන ඩ්‍රීම් එක එහෙම ලොකුවට තිබුණේ නැහැ මියුසික් කරන්න ආසාව තිබ්බා හැබැයි මගේ ජීවිතේ මම හිතන ලොකුම මගේ හැරවුම් ලක්ෂ්‍යය ඒක එතකම ඉස්කෝලේ යන කාලේටත් මම හරිම කැමති මොකද ඉස්කෝලේ තියෙන හැම වැඩ කටයුත්තක්ම කරා අපි දෙන්නම එක වගේ අපි දෙන්න යුනිෆෝම් එක ඇඳන්ම සාමාන්‍යයෙන් රෑ 6ට 7ට විතර තමයි අම්මා එන්නේ අපි ආෆ්ටර් ස්කූල් ගෙනියන්නේ ඒ තරමට පාසලේ දේවල් කළා අපි වඳුරනවා ප්‍රේමදාස කිව්වම මුල් ඉස්කෝලේ මම 1 මෙයා 2 ඉතින් අපි වඳුරනවා ඉතින් ඒ තරමට ඒ වගේම මටත් ගොඩාක් යාළුවෙකු කෙනෙක් මෙයාත් ගොඩාක් යාළුවෝ ඒ යාළුවෝ තාමත් අපිට මේ විදිහටම ඉන්න අපි දෙන්නටම ඒ හින්දා පාසල් කාලේට අපි දෙන්නම ගොඩක් කැමති දෙන්නකින් ආඩම්බර කවුද? ආඩම්බර කවුද? මම හිතනවා කිය. නැහැ මං ආඩම්බරද කියන්නේ. එහෙම නෙවෙයි ඉතින්. නැහැ මං ආඩම්බර. ඔයත් ආඩම්බර එහෙම කියන්නේ. නැහැ මම නම් ආඩම්බර නැහැ. මගේ තීර මම දන්නේ නැත්තම් ඇත්ත එක්ක මට කතා කරනවා අඩුයි. බට් මම හොඳට දන්නවා නම් හරි ඕපන් කතා කරනවා. අපි අපි දෙන්නම හරි ඕපන්. ඕපන් නෝ. අපේ ගෙදර ඒක හැමෝගෙම තියෙන පුදුම දෙයක්. අපි දෙන්නගේ සමහර මගේ නම් වැඩියෙන්ම රූපෙන් ටිකක් ආඩම්බරයි කියලා හිතනවා. හැබැයි ඉතින් මාව ආශ්‍රය කරන හැමෝම කියනවා එහෙම නෑ කියලා. මම නම් පාරේ යන කෙනෙක් එක්ක වුණත් හැමෝම කතා කරනවා. ඉතින් ඒකට මට දැන් ඒක සාමාන්‍ය දෙයක් කියලා ඕනෙ කෙනෙක් එක්ක කතා කරනවා. නංගි මොන වගේ තැනක ඉන්නවටද කැමති? ඔයා ඉන්නවා කැමති. දැන් ඉන්න තැන එයාට මම ඇත්තටම කැමතියි. එයා හරිම සෙටල්. මං වගේ ගොඩාක් කාර්යබහුල වෙන්න කැමති කෙනෙක් නෙවෙයි එයා. එයාට ඇත්තටම සින්දු කියන්න පුළුවන්. එයාට තියෙන වෙනස්ම විදිහේ කටහනක්. මට තියෙන ටිකක් බටහිරාරේ කටහනක් නේ එයාට තියෙන. එහෙම කටහනක් නෙවෙයි. එයාට තියෙන ඔරෙන්ටල් කටහනක්. හැබැයි එයා එහෙම ලොකුට සින්දු කියලා එහෙම දේවල් කරන්න කැමති කෙනෙක් නෙවෙයි. එයාට බබෙක් ඉන්න අවුරුදු 4ක. ඉතින් එයා ඔයාලට මොන වගේ තව වෙන්නේ තව දේවල්. නෑ. එයා ටිකක් අර හරිම පීස්ෆුල්ව සාමකාමීව ඉන්න කැමති කෙනෙක්. ඉතින් මම කැමති එයායි ඉන්න විදිහට එයා කැමතිනේ. ඒක තමයි තේ ඒක. දැන් සින්දුවක් කියන්න පුළුවන් කියලා කිව්වනේ. එහෙනම් චූටි කැලක් කියලා පෙන්න. Maeta desing sanha upadun kelman adare duna adene vei obadura gya
අක්ක බැඳලා යන දවසේ නංගිට මොනවද හිතුනේ? මම හොඳටම ඇඬුවා. මම ඇත්ත ගොඩාක් ඇඬුවා මෙයා බැඳලා යන දවසේ. ඒුණාට ඉතින් මම දැනන් හිටියේ නෑ ඇත්තම දැන් මමත් එමයි ඉතින්. අනේ නෑ මගේ හොඳ කතාවක් තියෙනවා. මම හොඳටම ඇඬුවා කියන්නේ මෙයා යන දවසේ මොකද අපි දෙන්නා එකටමයි නිදාගත්තේ එකටමයි හිටියේ. මෙයා මාව බදාගෙන හොඳටම ආඬනවා. ඒ කියන්නේ මෙයාට මාර දුකයි මොකද අපි දෙන්නා එකට නිදාගත්තේ යන දවසේ වෙනකම් අපි දෙන්නා එකට හිටියේ. මම මෙයාව ඇත්තටම බදාගෙන නිදාගන්න පුරුද්දක් මට තිබ්බේ මෙයා කැමති නෑ නමුත් මම යන්නේ බලෙන් අල්ලගෙන නිදි අදටත් එහෙමයි නිදිනවා ඊට පස්සේ කියනවා නෑ කුරේ දැන් මමත් අදටත් එහෙම ඒක අපි සතිය දවස්වල අපි අම්මයි තාත්තයි හැමදාම බලන්න යනවා ඉතින් මම ඒකයි ඒක ඉතින් මම දරන් හිටියේ නෑ මෙයාත් එහෙම දැන් ඒකට මම දන්නේ නෑනේ එයාගෙන් තමයි මටත් ඒ පුරුද්ද ආවේ දැන් මේ සතිය දවස්වල මෙයා හැමදාම එහෙම ඇවිල්ලා අපේ ගෙදර උදේදාන් හවසට කයිද කියලා මම දරන් හිටියේ නෑ නේ මගේ ගෙදරයි අපේ ගෙදරයි ළඟ තියෙන. ඒතර මගේ බබා හැම හම්බුනම අපේ අම්මා තමයි සම්පූර්ණයෙන් බලාගත්තේ. ඒතර මම ගොඩක් වෙලාට බබා උදේ කියලා දානවා ඊට පස්සේ මගේ වැඩ කරගෙන ඇවිල්ලා මම එහේ ඉන්නවා එන්නේ හවසට ගෙදර. ෆ්‍රී දවසක් තිබ්බොත් බබත් තුස්සගෙන මම යනවා. ඉතින් දැන් මෙයා අතකොට මැරි කරලා නැහැ නේ මෙයා ගෙදර නින්දුරු මෙයාට මගේ රුටින් එකත් එක්ක මට හැමදාම යන්න වෙනවා බබා. එහෙම ඔව්. ඊපස්සේ මෙයා ඉතින් කෝ අයියෝ අපරාදේ මං අඩපුටික මම මෙහෙම යනවා කියලා දන්නවා. ගෙදර යනවා කියලා දන්නවා මං අඩන්නේ නැහැ කියලා. අඩන්නේ නැහැ කියලා. හැබැයි දැන් නම් අපිට මිස් වෙනවා ගොඩක්. මොකද දැන් නම් අපි දෙන්නා හම්බ වෙනවා. මගේ වැඩ කටයුතු එක්ක මම ගොඩක් කාර්යබහුලයි. එතකොට මගේ බබාගේ ලාගේ වැඩ කටයුතු එක්ක මට දවස මෙයාව දකින්නේ ගොඩක් වෙලාට දැන් සතියකට එකක් වගේ. එකපාරක් වගේ හම්බ වෙනවා. ඉතින් දැන් අපිට ඒ අතීතේ නැහැ. හැබැයි අපි දෙන්නට නිවාඩුවක් හම්බෙච්ච වෙලාවට මම ටක් ගාලා කෝල් එකක් දැම්මා මං එනවා ඔහේ හරි කියලා මම ඇත්තටම මේ නංගිලයි ගෙදර. නංගිලයි ගෙදරට හරි අපි දෙන්න කොහොම හරිනවා නැත්නම් ඉතින් දවසේ කෝල් එකක් හරි දානවා එක කෝල් එකක් හරි දානවා බැනුන් අහලා මෙයා තියෙනවා මම වැඩස්සේ කෝල් කරලා අහනවා ඔයා ගෙදරද කියලා උතර මම බැනන්න බයිනෝද ඒ වගේම මම කතා කරන්නේ නැතුනමත් කියනවා ඔයා මට කෝල් එකක් අදුන්නේ නැහැ මම විතරයි කතා කරන්න කියලාත් බයිනෝ බැනනම් කෝල් කරාම බැනුන් අහනම මම වැඩක ඉන්නේ කියලා තියෙනවා අන්තිමට ඔය දෙන්නට දෙන්න දැනෙන විදිය ගැන කිව්වොත් මගේ ජීවිතේ මට නැතුවම බැරි චරිතයක්. මට ඒක නැතුව කියන්නේ මගේ ඉන්න හොඳම යාළුවා ඇත්තටම කිව්වොත් ඉතින් මගේ ජීවිතේ මට නැතුවම බැරි චරිතයක්. ඒ හැම මොනා වුණත් අක්කා මම දැන් ඉස්සරලා අම්මට කිව්ව දැන් අම්මලත් කලින් දැන් මෙයාට තමයි කතා කරන්නේ අක්කා මාර වැඩේ නුනේ කියලා මෙයාට කියලා තමයි දැන් අම්මට කියන්නේ. එච්චර තන දැන් එච්චර ඉම්පෝර්ටන්ට් පුද්ගලෙක් මගේ ජීවිතේ. මට නම් ගිව දැනෙන්නේ ඇත්තටම මට මගේ ජීවිතේ මට ගොඩාක් අය හම්බෙනවා ඇසුරු කරන්න හම්බෙනවා යාළුවෝ ඉන්නවා මට ගොඩාක් යාළුවෝ ඉන්න කෙනෙක් මෙයාටත් එහෙමයි මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා ඒ තමයි මෙයයි මගේ අම්මයි මොකද හැම දෙයක්ම ඇවිල්ලා මං අම්මටයි මෙයාටයි ෂෙයා කරනවා ඒ වගේම මට නිවාඩුවක් ලැබුණත් මගේ යාළුවෝ හම්බෙන්නවා දෙවෙනි අය සමහරකට යාළුවෝ තක්කාල හොයන් එනවා හැබැයි මම ඉස්සෙල්ලාම හොයන් එනවා ගොඩක් වෙලාවට එක්කෙනෙක් තමයි අපේ නංගි ඉතින් මට නංගිව නැතුව බෑ ඉතින් අපි දෙන්නට දෙන්න ගොඩාක් සමීපයි ගොඩාක් වෙලාවට නංගිගේ ළඟ තමයි අම්මා නැතිකොට මගේ බබාලා ඉන්නේ බබාලා බලාගන්නේ මේගොල්ලෝ නැත්නම් ඉතින් මං ඉවරයි මට වැඩ කරන්න හම්බෙන්නේත් නැහැ අපි නිකන් ලොง වීකෙන්ඩ් එකක් කැලෙන්ඩර් එකට තිබ්බොත් අග්ගාලා ප්ලෑන් උත් කරගන්නවා මේ මෙතන ෆ්‍රී තියා ගන්න අපි හම්බෙනවා මොකද මම ගොඩක් වෙලාට කිකිව දාගන්න නිසා මම මට කලින්ම කියනවා ඒ වගේම මට වැඩ කටයුතු තියෙනකොට මං අහන්නේ මේගොල්ලෝ ගෙදරද කියලා හැමෝම ඉතින් මගේ බබාලා බලාගන්න එකේ ඉඳලා හැමදේම මේගොල්ලෝ අපේ බබාලා තුන්දෙනා බබාලා තුන්දෙනාත් හරියම එකතු වෙයි හරි මේකතුයි අපි වගේම තමයි ඉතින් මට නංගිව දැනෙන විදිය කියලා ඉවර කරන මේ මම ගොඩක් වාසනාවන්තයි මං හැමදාමත් ඒක හිතන දෙයක් මට මේ වගේ නංගි කෙනෙක් ලැබෙන එක මොකද අපි දෙන්න අතර කිසිම විදිහේ කවදාවත් කිසිම තරගයක් නැහැ අපිට එහෙම දැනෙලත් නැහැ ඉතින් අද දවසේ සෙග්මන්ට් එක හොඳයි කියලා මම හිතනවා. ඉතින් who knows well hello ladies එකේ සෙග්මන්ට් එකට තමයි අපි දෙන්නා මේක තුනේ නංගිත් එක්ක හරිම අඩුයි මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් කරනවා. ඉතින් මම හිතනවා මේක විශේෂ ප්‍රෝග්‍රෑම් එකක් කියලා. ඉතින් අපි තව දවසක මේ වගේ සෙග්මන්ට් එක